සම්මාන් සම්බුදු සරණයි පෙන්වාතු ැහැමදි නාර්ටම බොදුරුවන්ගේ හදවත හි නාලිකාව මිත් සදහක් විකාශය නොබවවෙතගෙන හන මෙක් බුද්ධාිබන්ඳනා සත් ධර්මදේශනා මාලාවේ ඔතුම් ධර්මාණ ශාස්සනාවක ආරම්භ කරන්නේ මේ උතුම් ධර්මදාානය පෙන් කම් පෙනවෙන් වැඩම අදහල පගේ ගෞරපන සාමීන් වහන්සේ විචිත්‍ර ධර්ම කතිකාප පිළිමත් පෝජ පාද මාතර මහින්ද ස්මීන් වහන්සේ සාධරනුදන් පිළිමෝ සාධහෝ සාධහෝ සාදෝ. උතුම ර්මදානම පින් කම පින් බරදායකත්ම ධරමින් මදිීට සබන්ධ වනවා නොඹබර හතරි හතරෙන් හත ගබඩ පාර වෑබල පිළයන්දල ලිපිනේ පදිංචි, තේමිය දෙශාක්‍ය වෙලගේ ඇතුළු පවලේ පින්මත් ඥාතිමිත්‍රාදීන් පේස. එහැම දෙනාටම ධර්මා බොහ්දේවේවා කියන ප්‍රාර්ථනාවෙන් ගෞරවනි සාමන් මහන්සේ මල් ටි අතග ස්වවිින් භාගතුන් වහන්සේ වෙනමෙන් පූජා කරමින් ස්වාමින්මහන්සට දැහැත් පෝජාන්සේ දුකට ධර්මාමන ශාසනාවට අර්රධනා කරමෝ. සදහම් ශ්‍රවණට පිින්සති නොබැහම දෙනාටමත් අරර්ධනය. සාධහෝ සාදුහෝ සාධෝ අවසරයි පින්වත් ස්වාමන් වහන්සේ හැම දෙනාම පංචසීලය සමාධංවීම සඳහා තුන්වතාවක් නමස්කාරය කියන්න. බුද්ධන් සරණංගච්ඡාමී දම්මං සරනගච්ඡාමි සංගහ සරනගච්චාමී දුතියම්පි බුද්ධන් සරනගච්ඡාමි දුතියම්පි දම්මං සරනගච්ඡාමි දුතියම්පි සංගහ සරනගච්ඡාමී තතිියම්පි බුද්ධන් සරනග්චාමි තතිියම්පි දම්ම සරනග්චාමී තතිම්පි සගhang saරනග්චාමී තිසරණ ගමන සම්punන්න පානාතිපාතාවරමනීසික පදං සමාධයාමී අදින්නදානාවරමනී සික්කහාපදං සමාධයාමී කාමේසු මිච්චාචාරාවරමනී සික්කපදං සමාධයාමී මොසාවාදාවේර මනීසික්කහාපදන් සමාධයාමී සුරාමේරය මජ්්‍ය පමාදට්ටහානාවේර මනීසික්කහාපදන් සමාධයාමී අප්පමාදේන සම්පාදේත සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්මුන් නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවන කාලු අයං බදන්තහා දම්ම සවන කාලෝ අයන් බදන්ත දම්ම සවනකාලෝ අය බදන්ත නමෝතස්සෙ බගවතු අරහතු සබ්බ දම්මිසු අප පටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරච්චය විසාර දස්ස සබ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස තතහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්සේ. නමෝතස්ස භගවතු අරහතු සබ්‍ය දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ, සබ සත්තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස තතහාගතස්ස සබ්බ්ඥුුණෝ, සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මිසුවක් පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්ස, සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස, ධම්මරාජස්ස ධම්මත්සාමිස, තතහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මාසම්බුද්ධස් උතු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිතිාදුෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ වහග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍ය උතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ යනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ, සාධූ සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න්නේ අද දවසේදී අපේ මේ පින්වත් හැම දෙනාම මේ බෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද හැම දෙනාම මේ වෙලාවේ සූදානම් බෙන්නේ. ලැබෝ මනුස්ස ජීවිතයට වටිනාකමක් දෙමින් තමන් යන ගමන සසාරයට තමන්ට මේ ලැබූ දුර්ලභ ජීවිතය තුළ යම් අර්ථයක් සලසාගෙන මේ ජීවිතය යහපත් ආකාරයට පවත්වා ගන්න එකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් යම් උපකාරයක් ලබාගන්නයි මේ වෙලාවී හැම දෙනාම බලාපොරොත්තු වන්නේ පිිතුරි බුදු කෙනෙක් මේ ලෝකයේ පහළ වෙන්නේ කල්ප ගානකට පස්සේ බුද්ධෝත් පාද කාල කියනක අතිශීමම දුර බයි කියෙක් අපි හැම දෙනාම මේ වෙනකොට අවබෝධ කරගෙන තිබෙන කරුණ එකට හේතුව තමයි බුදුුවෙනවා කියන මිනි මේ කාරණාව මේලෝකේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවේ නිසා ති බුද්ධුවත්පාද කාල අපිට නොලැබෙනකොට එක අපට තියෙන අලාභය තමයි මේ සංසාරයේ පිළිබඳහරි අවබෝධයක් ඇතිකරවන දහමක් අපට අහන්න නොලබෙනවා. එනම් බුද්දධෝත් පාද කාලයේ දුර්ලබ වෙනවා කියන්නේ ධර්මයත් අපට දුර්ලබ වෙනවා. අබුද්ධෝත්පාද කාලයක් කියල කියන්නේ යට අන්දකාරයක් වගේ කියල තියෙන්නේ පින් ඔතුනේ යමෙක් අඳුරක ගමනක් යන්න ගත්තො ඒකෙන යන ගමනට වඩා යන්නේම නොමගන ඒවගේ තමයි අබුද්ධත්පාදකාලයක උපදින කෙනෙ ඩි වශයෙන් ගමන් කරන්නේ නොමග. ධර්මය කියල දෙන්න කවුරුවත් නෑ. ධර්මය අවබෝධ කරගන්න තරම් නොනක් පහළ වෙන්නෙත් නෑ. ඒ අතරින් බොහෝම සුළුතරයක් තමයි ඒ කාල වකවානුවත් යම් මට්ටමකින් සීලයක් කර කළ කොසලයක් උපදවාගෙන මේ ගමනයන්න තීරණය කරන්නේ අබුද්ධෝත් පාද කාලයක් කියන එක කොයි වගේද කියන කාරණාව මගේතැ අපට උගනගන්න පුළන් හොඳම කාරණාව තමයි දහම් සොන්ඩ ජාතකය දහම් සොන්ඩ රයිතුමා බණපදයක් හොයාගන්න මුළු රටේම පනිිවිඩයක් යව්වනි පිවිඩයක් කියයවන මේ රටේ බණදන්න කෙනෙක් කන්නවන්න එවිල මට බණ කියන්න මං ඔහොටමී තරන් ධනය දෙනවකිවා. ඉරි ජනතාව පණිවිඩිකරුවන්ගේ අහලතියෙන්නේ ධර්මය කියන්නේ මොනුවද ඒ මේ ගස්වල හැදෙන දේවල්ද වැැල්වල හැදෙන දේවල්ද දිය හැදෙන දෙදද ගොඩේ හැදෙන දෙ අද ධර්මය හොය හො යනවැකිවම මිනිස්ු අහලතියන කොහෙදේව හැදෙන්න්න කියලා සමහර අහලතිීන රවුන්ද කොටුද කියලා ඔන්න පින්වතින අබුද්ධෝත් පාද කාලයේ පරිසරයේ ස්වභභාවය එ හිතන්නක පංවතුනී ඒ යුගයේ මිනිසුන්ගේ අවබෝධය කොයි වගේද කියලා එ ධර්මයක් නැතිකාලයක අන්දකාරයක් වගේ කෙල කිවේකයි. එනම බුද්ධෝත් පාද කාලයක් පින්වතුන අපට ලැබෙන්නේ. ඇත්තටම දුර්ලබව වනත් ඒ දුර්ලබව ලැබිච්චදේ වටිනාකමතේරුම් කරගන්නත්. අපට හොඳ පිනක් තියෙන ඕන සංසාරෙන් ලැබිච්ච. ඒ ලැබෙන අය තමයි මේක අවබෝධ කරගෙන මේකෙන් කොහෝම හරි එතරවෙෙන්ඩ උත්සහ කරන්නේ එහෙම නැති අයි මොකද කරන්නේ එහෙම නැති අය මේ පංචකාමය කෙරෙහි හිත අලවාගෙන ඒ පංචකාමයට හිත ඇලිලා ඒ ඔස්සේම ගමන් කරන පිරිසක් බවට පත්වෙෙලා ආයුමත් මේ බව සංසාරයට ඇතිගෙන වැටිනවා. ඒක පින්වතු නමේ අලුද්ධයක් නෙවෙයි. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන පුළුවන් ධරමය ඔය කියන තරමටම දුර්ලබනං ඔය කියන තරමට වටිනවනම් ඇයි මේ මිනිස්සු ධර්මී පිළි ගන්න ඇති කියලා. ඕක භාගතුන්හස්සේගෙනුත් ඇහවට ගණක මොගගල්ලාන කියලා කෙනෙ භාගතු වහන්සකින් ගණක මොගල්ලන් නිවන්දකින ක්‍රමි අහලිවර වෙලා බුදුරජාන් වහන්සකින් අහන්න ස්වාමීණයේ ඔබ වහන්සේ කියන මාර්ගය ඔය විදිර සත්‍යය නම් ඔය තරම් පැහැදිලි මාර්ගය දේශනා කරද්දිත් ඇයි සමහර කෙනෙක් ඒ මඟ ගිහිල්ල නිවන්දකින්නේත් ඇයි සමහර කෙනෙක් ඒ මඟ නොගිහින් සංසාරයට ඇදගෙන වැටින්නෙත් කියලහනවා. භාගතුනාසියන්නේ ගණන මොගල්ලානගේ මොගගල්ලා. න සැවැත්නූරට යන පාර දන්නවද දන්නවකිවා. තු නුමෙන් කවරු හරි කෙනෙක් ඇවිල සැවැත්නූරට යන පාරැවුවම නුබ ඒකෙනට පාර කියල දෙනවකිව්වා. ඒකෙන ඒ කියපු පාර අනුව ගියොත් ඒෙන සැවැත්නුවරට යනවකිවා දුබ්බ කියපු පාර නිවැරදි පාර නිසා. හැබැ තවකිෙනෙක් කඇවිල නුබෙන් පාරහනවා ෙන නුමේ පාරහගත්තට ඔහොට හිතුණු පාරවල් වලින් තම යොහු සැවැත්වුවරට යන්න හා දන්නේ ඔබ කියපු පාරයන්න ඇත ඔහු වෙන පාර කියයනවා එතකොට හොට සැවැත්නුවරට යන්න පුළුවන්ද බැරිවිෙන සාමේණී එතුර බුදු හාමුදු රහන්නේ එතකොට කෙනෙකොට සැවැත්නුවරට යන්න පුළුවන් ගුණනේ තව කෙනෙකොට සැවැත්නුවරට යන්න පුළුවන් උනේ ඔබ කියපු මාර්ගයේ අඩුපාඩුවක් නිසාද කියහනවා නැසාමීනි. කෙනෙක් මං කියව්පපාර හරියටම අහගෙන ගියපුනිසා තමයි එකෙන සැවැත්නුරට ග. තව කෙනෙක් මගින් පාර අහගත්තට ඔහු වෙන පාරක ගියපපු නිසාතව ඔහුට සැවැත්නුරට යාගන්න බැරි වුණේ. එහෙනම් ගණකය මම කියන්නෙත් මග කියන කෙනෙ. භාගතුනාන්සේකන භාගතු වහන්සේකයෙ මඟ කියන කෙනෙ. කෙනෙක් ඒ මඟ අහගෙන, ඒ ප්‍රතිපදාව හරියට පිළුවූ පිරුවොත් නිර්වාණය කියන තැනට යන්න පුළුවන් හැබැයි. ඒකෙන ඒ මගේ යන්න නැතුව ඔහුට හිතෙන මාර්ගයක ගියොත් ඒකෙන නිවනින් බැහැර වෙලා සංසාරයට දෙගෙන වැටෙනවා. සමහරගෙන පිළිගන්නවා සමහරගෙන පිළිගන්නේ ඉරි ඒකට හේතුවමකද භාග්‍යවතුන් වහන්සගේ වචනය අදහන්න තියකනේ. ඒකයි බුදු හාමුදුරුවෝ පින්වතුන සිංහනා දෙයක් කරන්නේ මහන්නේන මගේ මේ ශාසනය පල්ලවෙනි ශ්‍රාවක භාවිට පත් පෙන්නේ දෙවිනි ශ්‍රාවක භාාවට පත්වෙන්නේ, තෙවිනි ශ්‍රාවක භාවිට පත්වෙන්නේ, සිව්වෙනි ශ්‍රාවක භාවිට පත් පෙන්නේ. එ සෝවාන් සකදාගාමි අනාගාමේ අරහත් කියන මේ සතර මාර්ගයකින් හෝ එකක් හෝ ලබන්නේ. මගේ ශාසනය කෙනෙක් විතර මයි කියල සිංහනා දෙයක් කළ එකයි. අන්න ශාසනයක කෙනෙක්හව දාවත්ව මාර්ගයකට යන්නන්නේ නෑ අන්න්‍ය ශසනය කෙනය කිලෙකෙ විකවුද භාග්‍යෝතුන් වහන්සේගේ වච්චනය විශ්වාස නොකරනගෙනා. ඉතුර කෙනෙකුගේ වචනය අදහන් නැත්තේ ඒකෙන පිළිබඳව සද්දව නැති නිසානේ එහෙන මේශසනයේ පටන්ගන්න පලවෙනිම තැන තියෙන් ොනො මොකද. බුද්ධන් සරණං ගච්චාමි කියන එක. මම බුදුන් සරණගියපු ශ්‍රාවකයෙක් වෙනවා කියන එක. බුදුන්සරණ යන ශ්‍රාවකයා කියල කියන්නේ කාටද එක වචනයක් නෙමහි. එක හරියට, සම්බුදු දහමේ තිබිෙන ප්‍රධානතම කොටස වගේ බුද්ධන් සරණං ගච්ඡාමි කෙනෙමිනිමේ වචනී. බුදුන් සරණ යනවා කියන එක අනිවාය කාරණාවක් මේ ශාසනේ. බුදුන් සරණය නති ශ්‍රාවකයකට කව දාවත් නිවන්දකින තබා සංසාරය දියුණුවක්ත් ලබා ගැ පුළුවන්කමක්න. බුදුන්සරණ යනමනන් ඒකිනාගෙන ලඟ තියෙනු මොකදද පද හතරක ඇදැහීම සත්තහා බගවා සාාවකෝ හමස්මී සත්තහා බගවා භාග්‍යෝවතුන් වහන්සේ ශ්‍රාවක මම තමයි භාගතුන් වහන්සේගේ මගේ ශාස්තෘ වනාන්සේ භාගතු වනන්සේ මම ශ්‍රාවක සාාවකෝ හමස්මී ජානාති භගවා නාහංජානාමි ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම දන්නේනේ භාගතුන් වහන්සේ තමයි දන්නේ මම දන්නේනේ ඔන්න ඔය පදහතර හරයට අවබෝධ කරගත්තොත් යමින් කියල තියන්නේ ඕෝජවන්තා ලිස්සන තැනකට යමක් දැම්මොතන් ඒදේ ගමන් කරවන උත්සහ කරන්න ඕන්නේන ආන් ඒ විද්‍යටය කෙනට නිර්වාණ ධාතු අවබෝධ වෙනම කෙලා කියලා තියන්නේ. වැඩි කල් යන්නේනේ තියෙන් උොනුමකක්ද මගේ ශාස්තෘරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම ශ්‍රාවකේ. මම උන්වහන්සේ තරම් දන්නේ නෑ උන්වහන්සේ තමයි දන්නේ මම දන්නේ නෑ නාහන්ජානාමි මම ටිකක් පත් දන්නව නමේ මම දන්නේ නෑ කියල හිතන්න ඕනෑ. සමහර වෙලාවට අපට හිතෙන්නේ. සමහර දේවල් අපි ඉගෙනගන්නකොට අපි දී ඉගෙනගන්නේ අපි දන්නා කොටසකුත් මිශ්‍ර කරගෙන. පින්හතනි බුදු දහමට අදාලනේ ො බුදුරජාණන් වහන්සේගේ සර්වච්‍යතා ඥානය කියන්නේ මේ ලෝකයේ කිසිීම දේකට සමාන කරන පුළුවන් ඥානයක් නෙමී සමහර වෙලාවටම අපි දන්නමදී අපි හොඳින් දන්නමදී අපි ප්‍රත්‍යක්ෂයේම අවබෝධ කරගත්තු දේ නමුත් භාගතුන් වහසේ ධර්මයට අනුවගත්තුති විුද් එට සමහර වෙලාවට ඒවෙලාවට අපට හිතෙන්නේ නෑ මට හිතෙන එක තහමයි හරි අරකොටස වැරදී කියලා. හොඳ උදාහරණයක් කියනවනම් මේට ඔය බුදු හාුදුරගේ කාලෙ හිටියා තම්බදා ටික කියල එක්තරා හොරේ. මේ මනුස්්‍ය අවුරුදු පණහක් රටේ රජුක වදක තනුතුරදර හිතී. තබදාටි මරණයට පත්වෙන දවසේ සාරිපුත්ත හාමුදුරුවන්ට දානය දෙෙනවා ඉතින් ඉදා සාරිපපුත්ත හාමුදුරුවන්ගෙන් බනාහලා තම්බදාටික අනුලෝම ඥානය දක්වාම තමන්ගිහිත දියුණු කරගත්තා අනුලෝම ඥානය කියන්නේ සෝවාන් මාර්ගසිතට කලින් තියෙන හිත. ැ තබදාාටික දියුණන හිත ඔච්චරයි තම්බදාටික මැරුණා. එවලිම මැරුණා මැරිල ගිහිල්ල ඉපොදනේ තම්බදාටික තවතිසාදෝලෝ දෙවියෙක් වෙලා. නව සාර්බුත්ත හාමුදුරු මන්න ගැහෙන කම්ම දා සුගතියදුර වහගෙන දගතිය දුර යරගෙන හිටියී. සාරිබුත්ත මරහතන් වහන්සේගේ වැඩම කරවීම නිසා තම්බදාටකගේ දුගතිය දුර බැහිලා සුගතිය දුරවිවර වුණා. ඔන්නඒ කාරණාව නිසාන පිගතුනී අපිත්තුඔඒ ප්‍රාර්ථනාවක් කරනකොට හැමතිස්සීම ප්‍රාර්ථනාවකද කරන්නැර කල්්‍යානමිත්‍රයෝ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා තමයි හැබැයි තවත්වෝකට එකතු කරගන්න ප්‍රාර්ථනාව කල්්‍යාන මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා කියලා. කල්්‍යාන මිතරැන්ගේ විශේෂ අනුකම්පාව ප්‍රාර්ථනා කරන්නේ සංසාරයේ අසරණ වෙන ජීවිතයක අපිටත් පිහිටක් ලැවේවා කියලා එදා සාරිපුුත්්ත හමුදුරු පිහිට නොන තම්බදාටිකදටත් අවිචී දැන්මී තම්බදාටික මුළු සැවැත්නූරම ප්‍රසිද්ැ මොකොද රජුගේ වද කිය නිසා පන සෞුරුද්දක් වදක තනුතුර දැරුවනි. ඉරි මිනිස්සු මරප එකම තමයි කළේ. තම්බදාටික මැරුුණ කියනෙ එක සැවැත්නුවර ආරංචි වුණා. ජේතවනාරාමට තාරංචි වුණා. ජේත වනාරාමේදදි භිෂුන් වහන්සල පිරිසක්මේ ආරංචි ඇහිලක් කියනවා යි පවකාරය දැන් මොන නිරේ මොන දුක විදින මැද්ද කියලා ඇයි උන්වහන්සට එහිම හිතුනි ඇති තම්බදාටික පනසවුරුද්ධක් කරේ මිනිස්සු මරුපි එකන උන්වහන්සේලාගේ දන්න ධර්මයත් එක්ක උන්වහන්සේලාගේ හිතේ අහලකවත් නැහැ තම්බදාටික සුගති බුදුනා කියලක උන්වහන්සේලාට ආරංච ආපුගම මොකද හිතුනේ අනේ තම්බදාටික දැන් අපායි ඇත්තේ ඔය දවසට තිබිල තියෙනව සාමාන්‍යෙන් එහෙම පෞකරප කෙනෙක් මැරුුණනම පින්කරප කෙනෙක් මැරුුණම ඒඒයි පපිච්ච සුගතිය දුගතිය මොකද දෙකල බුදුරජන් වහන්සේෙන් දැන ගැනීම කැමෙත්තා එහෙම කතා ගොඩා අපේ ධර්මය සංග්‍රහ වෙලා තියෙන භික්ෂුන් වහන්සේලාටත් හිතනා තම්බදාටික දැන් අපා ඇත්ති හැබැයිතින් මනුස්සයම් මොනදුක විදින වදිගි අපි දන්නේන්නේ. ඒක දන්නේ බුදුහාමු උන්වහන්සට හිතුණ බුදුරජාණන් වහන්සගේල් ළඟට ගිහිල්ල ඒ අහගන්න ඉතින් දැන් භික්‍ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සගල් ළඟ යන ප්‍රශ්නයක් කරගෙන මකධ්‍යරගෙනය ප්‍රශ්නය සදාටික ඉපුදුනේ කොහෙද කියලා හගන්න. හැබැයි ප්‍රශ්නය අරගෙන යන්නේ තම්බදාටික සම්බන්ධෙන් සංකල්පයක් හිතේ තියාගෙන මොකද සකල් තබදාටික අපා ඉන්නවා ඒක වෙනසක් නෑ එක තමයි උන්හන්සලගේ හිතේදින සංකල්පය ඇතින් පවකරපු කෙනෙක් සුගති යනවා කියල කියන්නේ නෑ පවුකරපු කෙනෙක් අපාය තමයි යන්නේ තබදාටි අපාය තමයි ඇත්තේ එ වඋනාන්සල යන්නේ මොන අපායේ මොනදුක විඳිනමද කියලාහගෙන ඉති මේ භික්‍ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ලඟට ගිහිලෝකාහනවා දෙමකක් දහන්නේ ස්වාමීනී තම්බදාටික කොහෙදීපදනි ආගදුනාහසේ උත්තර දෙෙනනවා මහන්නන තම්බදාටික තෞතිසා දෙවලොව දෙවසප විදිනමකිල්වා. දෙනර හාමුදුල හිතාගෙනාපකට මකදුණ. ඒ හිතාගෙනපයකට වඩා වෙනස් උත්තරයක්නෙ දුන්නේ. එහෙම හිතපු ගමන්ම උන්න්නහන්සට හිතුනිමකක්ද. තමන්ට වැරදුනා කියරනෙමේ බුදු හාමුදුලනට වැරදුනා කර හිනි. උන්වහන්සේ ලහනවා ස්වාමීණී දැන් උබවහන්සේ තේපාර කියන්න පටන්ගත්ත දහනවා පවකරපු පෞකාරයෝ දෙව්ලොෝ යනවා කියලා බලන්න පින්වතුන් උන්වහන්සරට හිතිචද එයි එහෙම හිතුනි අර පලවෙනි තැන නෑ උන්වහසේ ළඟළඟ මොකදද බුද්ධන් සරණං ගච්ඡාමි කියනක නේ ජානාති භගවා නාහං ජානාාව කියන එකනේ. භාග්‍යවතු උන්වහන්සේ තමයි දන්නේ මම දන්නේ නෑ කියන එකනේ. අ උන්වහන්සේල සංකල්පයක් මිශ්‍ර කරගෙන ප්‍රශ්ඥය හප නිසා උන්න්නවහන්සලට හිතුනම කදද බුදු හාමුදුරට වරදි නති. හැබැයි එතනෙවි චාඩු පාඩුවමකක්ද. උන්වහන්සලා දන්න කතා ඇතුලේ. නොදන්න කොට සත්ති නවා ොකද නොදන්න කොටස කවුරුවත් දන්නේ නේ සාරිපුත්ත හාමුදුරු තම්බදා ටික ළඟට වැඩලා දානයක් වලදල අනුමෝදනාවක් කරා කියෙනෙක දන්නේනේ. ඒක ප්‍රසිද්ධුවනී නේ ප්‍රසිද්ධුවනේ තම්බාදාටික මැරුණ කකිනිික විතරයි. ඉරඟ දන්නදී ඇතුළි නොදන්න දෙයක් තිබිචි නිසා තමයි අර හාමුදුලට හිතුන තම්බදා ටිකාා ඇතේ බැරි විලාවකත් ඒකොටස දැනගෙන තිබුණන. සමහරලාට උන්වහන්සට අනුමානයක් කරන්න පුලන් සමහරලාවට අවසානම හොති හොඳ තැනකටත් යන්න පුළුවන් වගේ අදහසට ඉන්න පුළුවන්. නොතර නොදන්න කොටස නිසා උන්නහන්සට හිතනේ තම්බදාටික අපාය ඇත්ති. එ භාගදු වහසගේ ළඟටගේ මොනාපායේ මොනදුක විඳිනමද කියලා ගන්න. නමුත් ඉතින් අන්තිමට භාග දු වහසගේ උත්තරින් ඔවුන්ගේ හිතපු සංකල්පේ වෙනස්්‍රචි නිසා උන්වහන්සට අරම හිතුනා ති බුදුරජාණන් වහන්සේ ලාකෙන මහණනේ තම්බදා ටික මරණසන්න කාලේ සාරපුත්තන් වහන්සේ ගජනුකම්පාවල බව කියලා. එහෙනම් අපි පංවතුම් මතක තියාගන්ඩ. අපි හිතට දැනන්න අපේ කන්නට එෙන අපි ඇස්දිකට පේන දේවල්වට වඩා නොයසන නොපෙනෙන් නොහිතන දේවල් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ඥානයට අවබෝධ වෙන වයි කියන අපය අවබොධ කරගන්න ඕනෑ එහෙම නොවනොත් වෙන්නේ අපට පින්වතුනි ලොකූ පාඩුව දැ අර බුදුරජණන් වහන්සගේ කාලෙ හිටියා ඔ නාග සමාල කියලා හාමුදුරු නවා නාගසමාල හාමුදුරුව බුදුරජාන් වහන්සේට කාලයක් උපස්ථාන කරකර හිටී. ඇති දවසක් නාග සමලා හාමුදුරුවේ භාගතුන් වහන්සේ පිණ්ඩපාතිය වැඩිය එක නගරක. ලමි නගරි පණ්ඩ පාතය වැඩල නැවත පන්සලට යන්න සෝදාන වෙනකොට නාගසමාල හාමුදුරුවෝ භාගතුන් වහන්සට කියනවා උන්වහන්සේ එල්ල ිච්ච පාර එතර ළඟපාරකින් පෙන්නල කියනවා ස්වාමීණය මෙන්න මේ පාරංග යෝවති අපට ඉක්මනට පන්සලට යන්න ොන මේ පාර කෙටි පාර. භාගතුන් වහන්සේ කියනවා උන්වහන්සේ වැඩුපු පාර පෙන්නල කමක් නෑ නාග සමාල අපි මේ පාරයම්ම. දෙවිනිවතාවත් නාග සමල්ල හාමුදුරුව කියන ස්වාමීණි ඔය පාර දිගයි මේ පාර කෙට්ටුයි ස්වාමි අපි මේ පාරයමෝ දෙවිනිවත භාගතනාහසේකෙන කමක් නෑ නාග සමාල පාරදිගවනාට අපි මේ පාරමියම දෙවිනිවතාව නාගසමල් හාමුදුර බුදුරජණන් වහන්සට පාරවල් දෙක ගැෙන වෙස්තර කළ කිවියයි නාගසමල්ල හාමුදුරට හිතනේ මම මේ තරම් දන්න දේ භාගතුන් වහසට තේරී ැති වෙ. එනිසාතම පාරවල් දෙක වෙනසකවිය ඔ පාරදිගයි මේ පාර කෙටී කියලා නාග සමල්හාමුදුරු බුදු හාමුදුරට කිව්වේ නාග සමාල්ලාහාන්තුරට හිතන්න ඇත්තිමොකක්ද මුදුන් වහන්සේ පාරබල් දෙකගෙන හොඳට දන්නවා. නමුත් නාග සමාලාහාමුදුරට හිතනේ මම දන්නක බුදුහමුදුර දන්නේන්නේේ. එනිසාතම විස්තර කරලකයෝ පාරදිගයි මේ පර කටී කියල විස්තර කල කිවේ. දදිවිනිමතල් බුද හඳර කියනවා කමක් නෑ නාග සමල්ි මේ පාරමියම දැන් මෙතන ප්‍රශ්නි තියන්නේ ඇත්තටම නාග සමල හාමුදුරුව කියනෙ මේ පාරවල් දෙක්කම හොඳටම දන්නකිනි ඒ පාරවල් දෙක්කම හොන්දටම දන්නවා නමුත් විංහතුනයි නාගසමාල හාමුදුරුවෝ ඒදී දැනගත්තට භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ පාර යමුයි කියන්නේ කියන කාරණ උන්හසේගේ හිතටාවනේ. උන්වහන්සේ නැවත නැවත කියද්දිත් මේ පාරයම කියල භාග්‍යවතු වහන්සේ මේ පාරම තෝරගන්නයි කියන එක නාගසමාල හාමුදුරට තේරුුණේ නෑ. එනිසා නාග සමාල හාතුරු නැවත නැවත කියනවා. ස්වාමීන මේ පාරමයම ඔයි පාරෙන්ගේ යෝතින් ගොඩක් වෙලා යනවා මේ පාරෙන් ඉක්මනට ම අපට පන්සල්ට යඇන පුළුවන්. උන බලන්න පින්වතුරමි බුද්ධන් සරණං ගච්චාම කෙන වච්චනය හරීයටම අවබෝධ නෝනම වෙන පාඩුව සංසායි. රීට පසිද්දැන් නාග සබල හමුතුරුව දැන් කියන එක බුදු හාහමුදුරහන්නේ. නාග සමල හාමුදුරක් කියන වාමීන කමන්න ඔබහන්සේ පර වඩි ම මේ පාරෙන් ගන්න. දෙ නාග සමාල හාමුදුරට හිතන්නේ බුදුරජාණන් වහන්සට කලින් පන්සට උන්වහන්ස වඩන්න නමුත් උන්වහන්සේගේ පාතර මඟ පාර හොරු පිරිසක් හිටිය මේ හොරු පිරිස නාග සමමාල හාමුදුරන්ට අල්ලගෙන හොඳට ොම ගැහුවා. ඒ ගැහුවේ නායක දැක්ක දැ මේ හාමුදුරු අපිව දැක්කා තු හාමුදුරුවන්ගේ හොරකංකරන්න දෙයක් හොරුන්ට නෑ ත් ප්‍රශ්න තියෙන්නේ හොරනායකය දන්නවද මේ හාමුදුරුව මේ පාරයෙන් ගමට ගියෝ අනිවාරයම ගමට කියාව ඔයි පාරය යන්න පම්මන් එන ගම ඔයපාර හොරු පරිසක් හිටිය දැක්ක කියලා. එහෙමුණුත් මේ පාරය අද කවරුවත්තියන්නේ එහෙම නාාවොත් පෙන්නේ අදා අපිට යමක්වාගන්න බැරිවෙනවා. එනිසා කේන්තිගේ පොහොරු පිරිසමුකද කරේ උන්න්නහසේත හොඳටෝම ගැහුවා. ඉති නාග සමල හාදුරු ලී ගලන හිසින් ඉරිච්ච සවරු ටිකත් ඇඳගෙන පාත්තවෙෙත් අරගෙන නැවතත් අර දීර්ග මාර්ගිට අාවලෝ. භාගතුන් පන්සරට වැඩන අතරම හ මු උන්හසේ වාඩි ඉන්. ග සමහාමුදුර බුරජාණන්හන්සේ ඟට හිල කියන සාමේණී ඒ පාරි යනකොටමට හොරු පිරිසක් කල්ලගෙන ගැහෙව කියලා. ඉදුර බුදුහාමුදුරුව කියන නාගසමාල ඕකමම දන්න නිසා තමයි ඔය පාරි යන්න එඇතුව අපි මේ පාරි යමු ඉකිලමම කිීව් කියලා අන්න බලන්න පින්හතු බුදුරජාණන් වහන්සේ යමක් කියන්නේ හේතුවක් ඇතුව කියන කාරණාව අවබෝධ නෝනම කොයි තරම් හානියක් අපට වෙනවාද බලන්නකෝ. අපට සමහර වෙලාවට හිතෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන සමහර කාරණවල් එක බන්නකොට අපේ ඥානයට ඒවා අවබෝධවන් නැති වෙනකොට අපට හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ තේරුම් කරගත්තු ප්‍රමාණයට වඩා අපට තේරෙන එක වැඩී කියලා. එතකොට තමයි පින්වතුන අප සමහර වෙලාට ඒ මාර්ගීම් පිටගිහිල්ල අපි සමහර කරුණු කාරණ හිතන්න ගන්නේ. ඉදි නාගසමාල හාමුදුරට වැරදුනී නිසයි. භාග්‍යතුන් වහන්සගේ වචනය හරියට පිළිාර ගත්තය නැතිවුණු අපි සංසාරය අසරණය වෙනවා. මේික හරියට කියල තියන්නේ කන්දක්කුඩ පුරුෂයක්කන්නවා. පුරුෂයයා කන්ද මුදුන ඉඳගෙන කියනව එහා පැති මේ තර ලස්සන අලංකාර නගරයක් තියෙනවා. කන්ද පාමුල ඉන්න පිරිසක් ඒ පිරිසට කන්ද මුදුර ඉදගෙන අ කන්දෙන් හා පැත්ති තිය නගර අසිරිය ගෙන කියනවා. කන්ද මිහාපැත්ති ඉන්න පිරිස අතරින් කීපදිනකෝක හනවා හැමෝ වහන්නේ. පිවිතර ය අහනා අතරනුත් යම් ප්‍රමාණයක් තමයි පිළි අරගෙන ඒ නගරය බලන්න ඕනේ කිය මේ නගි නඋත් සහ කරන්නේ. හැමෝම පිළිගන්නේ කවුරත් පිළිගන්න එක ගොඩක් එහ පැත්ත තියෙනවා වගේ නගරයකොට පිළි ගන්නේ තියම් පිරිසත් පිගන්න යම් පිරිස පිගන්න ති හර. පිළිගන්න ප්‍රමාණයමකද කරන ඒ අතරනුත් පිරිසක් ඔොන්න දැන් කන්ද මුදනිට නගින්න හදනවා. ඒ සමහර පිරිසක් කන්දූඩට නැගලා සමහර අය අතර මගින් ආය බහිනවා. එමතව මේගේ හැටිය. වෙෙන කන්ද මුදුනු එකනාාතම පාර කියන්නේ මේ පාර මිහෙම මෙිෙම ඉන්න කියලා. සමහර පිරිස ඒ පාරහගෙනාවට ඔවුන් යන්න ඔවන්ට හිතන හිතන පාරවල් වලි. සමහර පිරිස ඉන්නවා සමහර පිරිස ඉන්නවා අර කියපු කෙනගේ වචනයේ ඒ විදිනම පිළිියරගෙන ඉහරට යනවා ඉදිහර. නොමග යන අය කන්ද මුදදුලටයාගන්න බැරුුවෙන පැතිවට යනවා සමහරයි උඩට ගිහිල්ලා අතර මගේද උත්සාහහි අත්ත හැරලා බීමට වැටිනවා. කින් බොහෝම සුළු පිරිසත් තමයි ඒ කියපු පාරේම හරියටම ගිහිල්ල කන්ද මුදුරට යන්. අපි අතරේ තින්න පිරිස් පින් උතුරේ හොමයි. භාගතුන් වහන්සේගේ වචනය පිළියර ගන්න බොහෝම කහිප දෙන. ඒ අය අතරරි නොන්. බලන්නක මේක යෙදෙන්න්නේෙ ඉදිනාද කියලා. යෙදෙන්න්නත් බොහොම සුළු පිරිසයි. ඒ යෙදෙන අතරනොත් කෙලවරට යනකම මේක වීරය වඩන්නෙත් ඊටත් වඩා සුළු පිරිසා. අන්තමට ඉතුරුවවෙනි බොහෝම සළු පිරිසක් වින් ඔතු මේක වීරියය වඩන්න. ඉදි එතනට ඒ උඩට ගියාම ඒ උඩට ගියපු කෙනා එතනින් එහා පැතට දකිනවටේ ඒ නගරති න අසිරීය හැවි මෙතනදති තේරුම් කරගන්න වුන විශේෂ කාරණාවත්යල ඒ තමයි අර කන්දි මුදනේ ඉදන්න කෙනා පණිවිඩේ කිව්වම මේ වගේ නගරයක් තියනම කියලා අර කන්ද පාමුල ඉන්න අය ඔය නගරේ තියෙන බව දැකලද කන්දි මුදුනට නගන්නේ නැතන් අර කන්ද මුදන ඉන්න කෙනාගේ වචනය පිළිියරගෙන ද කන්ද මුදුරට නගන්නේ. වචනය පිළියරන්නකින්නේ. නැතන් දැකල නෙවේ. එනම් මේ ප්‍රත්‍යක්ෂඥානයකෙන් නෙවෙේ උඩ නගන්නේ උඩර නගෙන්න්න මොනඥානයෙන්ද සද්ධාවේ මිශ්‍රවේශඥානයකි. එහෙම නැගලා, දැන්වන්න කන්ද මුදුරට නැගගම් පස්සදී අර නගරි පේනවා. එතොට ඒ පේන නගරි දිහා පින්වතුන බලන්නකෝ. ඒ නැගපු කෙන දැක්කම. එතකොට ඒ කෙනටට කන්ද මුදුනේ ඉදගෙන කලින් කිය පු කෙනගේ වචනය ඕනද මෙහම නගරය ඇතිනෙනව කළි පිළියරගන්න. ඒයාගේ වචනේ ඕන්න එමමුගට තන් දැන්. දෙකෙම දැක්කම මෙහම නගර ඇතිීම කියලා. ආන වගේ තමයි පින්හතුන විදර්ශනාව වඩන්න තා කල්ම ඒ සද්ධහාාවෙන්ම තමයි පින්තුන මෙතන උඩට නගින් ඕනෑ. මේ ධර්මමාරග යන කෙනා සද්ධහාාවෙන්ඒ ගමන පිළි අරගෙන ගිහිල්ලා. යම් දවසක පින්හතුන නිර්වාණය අවබෝධ කරගන්නවඩ අන්න එදාට තම ඒකෙන්න අවබෝධ කරගන්නේ. ලෝතුරා භාග්‍යතුන් වහන්සේ කියපු ධර්මය ප්‍රත්්‍යයක් ශ අවබෝධයකි. එතකොට තමයි හරියට ම අනිත්තිදු කනාත්ම කියන එක හරියට මවබෝධ කරගන්නේ. ඒ කාලයේ වෙනක සද්ධාවෙන්ම තමයි මේ ගමනපියන්නේ. තියනිසා මේ ගමනිදී. අවට තිබියුතු මූලිකම කාරණාව තමයි ශ්‍රද්ධාවය. ශ්‍රද්ධාව තිබන් වු මූලිකම තැන තමයි කොතනටද බුද්ධරත්නය ගැන. අපි හිතන පරාසට වඩා පුොළුල් පරාසේකතින චින්තනයක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සට තියෙන්නේ. ආංගේ සම්මා සම්බුදුරජාන් වහන්සේ ඥානයෙන් යමක් මේලෝකෙ දේශනා කරාද එයම තමයි අපි හරියට අදහන්නට ඕන. තැන්නේ කාරණාව හරියටමව බුද කරගත්ත්. අප පින්හොතුට මේ ධර්මය. හරීම පහසුවන් පින්වතුන අවබෝධ කරගන්න පුළුවන්. අපේ සංකල්පහිතට ගන්න නැත්තුව. අපි දැකපු දේවල් අපට අවබෝධ වෙන දේවල් භාගතුන් වහන්සගේ ඥානයට අභි බවා යන්නේ නැතුව හැම වෙලාවකම හිතන් වන යමත් තේරෙන්නේ නැත්තං මේ දේ තේරුම් කරගන්න බැරි මේ දෙත් තේරුම් කරගන්න පුළුවන් මට්මට ම ඥානේ තම දියුණු ලා නැතිනිසා. ඒ කාරියට අර අපි ගණන් හදන වගේ. අපි ගානක් හදනකොට උත්තරේ වැරදුනාම අපි කිය නෑනමේ ගාන වැරදී කියලා. අපි කියන උත්තරීමට වැරදුනා නැවත නැවත නිවැරදි උත්තරේනකං ගාන හදනවා. ඒ වගේ තමයි ධර්මිය යම කවබෝධ කරගන්න බැරණම් හිතන්න ඕන මේ කවබෝධ කරගන්න පුළම්මටමට මගේ ඥානය තහම දියුණු වෙලා. ආංි අවබෝධය පමණ අපට තියන්නටඋ. තන්නේ කාරණාව හරියයට අවබෝධ කරගත්තෝත්. අපේ පංහතුට මේ ධර්මය තේරුම් කරගන්න වැඩි කල්යන්න නෑ ව වහාම ධර්ම අවබෝධය කරගන්න පුළුවන්කමක් අපේ පින්හතුට ලැබෙනවා. ඉදි අන්නේ විදිර ධර්මය අවබෝධ කරගන්න. හිත තුළ ධර්මය උපදබාගන්න අපේ මේ ධර්ම ශ්‍රාවක පින්වත් හැම දෙනාටම හැකියාව ශක්තිය දහිරිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ වෙලාවේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමන අද දවසේදී මේ උතුම් වූ සද්ධරම දේශනාව මේ විදිට දේශනා කරන්ට අද දේශනාවේ දායකත්වය දරන්නේ. අංක හතලිස් හතරයෙන් හත ගඟබඩ පාර වැෑවල පිළියන්ද ලිපිනේ පදිංචි තේමිය දිශාකය වෙළගේ ඇතුළු ඥාති ඉතිමිත්‍රාදීෙන් පිරිිස විසින්. ඇති විශේෂමදමඋතුම් වූ සදධහරම දේශනාව ශ්‍රවනය කරල රැස්කර ගත්තු පිණේ විශේෂයම බලාපොරොත්තු වෙනවා ධර්මදානමය පින් කමට සම්බන්ධුව හැම දෙනාටම විශේෂය මාශිරුවාදය කරන්නටත් එවගේම තවත් විශේෂයම බලාපොරොත්තු වෙනවා දහස් සිතු වනේ දොලොස්වනි මස පහනුස් වන දින තම ජන්මදිනය සැමරු තේමිය දිශාකය වෙළගේ මහත්මාටත් එවගේම උල්ලින්දු දිමුත් වීරසිංහ මහත්මාට මේ විලාවේසේත් ප්‍රාර්ථනා කරන්නට. තිි පිංවත් දෙපට අපි අදදවසේ ද්‍යාශිරුවාදය කරමු එ දෙපලට තුනරුවන්ගේ ආශිරුවාදය ලබේවා නිරෝගී සුව සම්පත්තිය ලැබේවා කායික මානසික සුවපත් භාාවය ලැබේවා එදිපල කරගෙනනු ලබන සීලු කටයුතු සර ප්‍රකාරම සාර්ථකමත් පේවා ඔවුන්ගේ සියලු බලාපොරොුතු අපේක්ෂාසිල්ල මුදුන් පත් වේවා අනාගතය යන ගමනි කිසිම කරදරයක් බාදකයක් නැතුව ලෝතුරා භාග්‍යවතුන් වහන්සගින් නිර්මල පරියාාපති ධර්මියම මනාකොට අවබෝධ කරගෙන. ඒ ධරමිය මනාකොට තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගෙන. මේ ලැබූ මනුස්ස ජීවිතයේයට අආර්ථයක් සලසාගෙන, සංසාරයට මහා ලාභයක් සලසාගෙන මේ ගමන ගවන් කරන්නට ඒ පින්වත් හැමදිනාටම ශක්තිය ලැබේ බා. ඕුන් ජනාාගතයේ කරගෙනයනු ලබන සලු කටුතු සර ප්‍රකාරම සාර්ථකමත් වේවා කායික සෝපත් බව මානසික සෝපත් භාවය හැම දෙනාටම සැලසේවා කියලා අපි මේ වෙලාවේදී. විශේෂයම සාධෝ කියයා සෙත් ප්‍රාර්ථනා කල් ආශිරුවාදය කරනවා. එ වගේම තම නම්මින් මිය පර්ලෝගියාවෝ සීලුමීගෙන් ඥාතින්ටත් පින් දෙෙනවා තිනඒ හැමදිනාටමත් මේ සියලු පින් අනමෝදන් වේවා. හැම දිනාගේම සංසාර ගමන සෝපත් පේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට මේ පින පාරමී ධර්මයක්ම වේවායි සාධෝසාධෝ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමු. ලගාකරගතු සීලපුුණනිි ධර්මියන්ගේ බලෙන් ධර්මස්ශ්‍රාවක පින්වත් හැම දිනාටවත් මේ සීලුකු සල් අඩුනැතුව අනුමෝදං කරමණමෝදැං වේවා මතමගේ සියලු ලාපරුතු ේක්ෂාසිියල්ල මුදුන් පත් කරගණටමේ පි නොපකාරවේවා. අවසානයේදී ඔබාපහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාර සතති ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මිය. පාරමී ධර්මයක්ම වේවායි සාධෝසාධෝ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා, පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාසනං, චිරන්රකන්තු සම්මා සම්බුද්ධදේශනං, චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකං. තු ර්ම ශ්‍රපනය කළ පින්මත් ඔබ හැමදිනාටම ධර්මාව බොහදේවේවා. පින්මත්ති සදධර්ම දේශනාව විචිත්‍රත්්‍රදේශ කොටබදාලේ විචිත්්තු ධර්ම අතිකාප පෙන්මත් පූජපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. හොට වහන්සේට සාදුරනදින් පොණයාන මෝදනා කරම. සාධහෝ සාධහෝ සාතෝ පින්වත්න්නේී ධර්ම දේශනාව පින් බරදායකත්වේ ධදරමින් මැදිරිට සම්බන්ධූයේ නොම්බර හතලින් හතරින් හත ගවට පාර වැෑබල පිළිියන්දල් ලිපේ පදිංචි තේමිය දිශාක්‍ය වෙලගේ ඇතුළු පවුලේ පින්වත් ඥාතිමිත්‍රී පිරිස ඒ හැමදිනාටම ධර්මාබෝධිපේ ාකන ප්‍රර්ථනාවෙන් බුද්ධහභි වන්දනා සත්්ධර්ම දේශනාව නිමාවට පත් කරන්නේ අව සංවශයෙන් සාමින් වහන්සේට පිරිකරපෝචාවන් සිද් කරමින්. ඔබ හැම දිනාටත් ධර්මශ්‍රභනය නිබන්දරට අක්බවට පත්පේවා. No.